ජනාධිපතිවරයා ආනුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පවසමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව තම ස්ථාවරය වන්නේ යයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුව හැරීම නීති විරෝධී බවට ගොනු කර ඇති පෙත්සම් අද දෙවන දිනටත් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී. The big story. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීති විරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගය අද දෙවන දිනටත් අග විනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ වුණා. එහිදී පෙත්සමේ වග උත්තරකරුවෙක් ලෙස නම් කර තිබෙන නීතිපති ජයන්ත ජයසූරිය මහතා අධිකරණය හමුවේ දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගයට ගැනීම සම්බන්ධයෙන් තමන් විරෝධතාවය පළ කරන බවත් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පවසමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවත් තම ස්ථාවරය වන බවද නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) ආවගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බව නීතිපතිවරයා පෙන්වා දුන්නා. එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා ප්‍රකාශ කළා. එමෙන්ම ජනාධිපතිවරයා ව්‍යවස්ථා උල්ලංඝනය කර ඇති අවස්ථාවක ජනතාව විසින් තෝරාපත් කරගන්නා පාර්ලිමේන්තු නියෝජිතයින් හරහා දෝෂාභියෝගයක් ගෙන එමෙන් ජනාධිපතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති බවද නීතිපති ජයන්ත ජයසූරිය මහතා පෙන්වා දුන්නා. එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා අධිකරණයට පවසා සිටියා. එදි නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැකේ පාර්ලිමේන්තුව තුල පමණක් බවයි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) වගන්තිය හරහා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී ඇති බවත් 71-77 දක්වා වන වගන්ති 33(2) වගන්තියට කිසිදු සබැඳියාවක් නොමැති බවත් නීතිපතිවරයා ප්‍රකාශ කළා. නීතිපතිවරයා පැය 5කට ආසන්න කාලයක් සිය කරුණු දැක්වීම සිදු කළ අතර අද පස්වරු 3:15 පමණ අතරමැදි පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු කරුණු දැක්වීම ආරම්භ කළා. එදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජේ.එල්. පීරිස් මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ 62(2) වගන්තිය ප්‍රකාරව යම් පාර්ලිමේන්තුවක් තේරීපත් වූ දින සිට එහි කාල සීමාව අවසන් වීමට ප්‍රථම විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් ලබා දී තිබෙන බවයි. පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් තැබුණා. මගේ ප්‍රාර්ථනාවත් කියමනේ සහ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ සිද්ධිය සිදුවේ කියලා. මේ රටේ සමස්ත ජනයා දේශපාලඥින් සහ දේශ පාලනය බොහොම පිළිකුල් ලෙස දකිනවා. ඇත්තම කියනවා නම් කොටින්ම කියනවා නම් මටත් එපා වෙලා. බල තණ්හාවට සීමාවක් තියෙන්නට ඕන. ඒ මාර්ගයේ දෙස අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ඒ බලධාරීන්ගේ දෙන යොමු වේවා, එසේ යොමු වන්නට ප්‍රඥාව පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලයක කටයුතු තාවකාලිකව අත්හිටුවමින් අභ්‍යචනාධිකරණය ලබා දුන් තීන්දුව ලෝක වාර්තාවක් බව පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල මහතා පවසනවා. අද පෙරවරුවේ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. පසුගිය 3 වෙනිදා අභ්‍යාචනාධිකරණය හරි අපූරු නියෝගයක් ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයේ කටයුතු කිරීමත් අපි ඇමති ධූරවල කටයුතු කිරීමත් නඩු අහලා ඉවර වෙන තෙක් වළක්වාලමින් තීන්දුවක් ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරෙන් ඉවත් කර තිබෙනවද? නෑ. අපිව ඇමති තනතුරු වලින් ඉවත් කර තිබෙනවද? නෑ. ඒ කියන්නේ මේ මොහොතේ මහින්ද මැතිතුමා තමයි රටේ අගමැති. හැබැයි එතුමාට අගමැති තනතුරේ වැඩ කරන්න බෑ. අපි තවමත් ඇමතිලා. හැබැයි අපට ඇමති තනතුරේ රාජකාරි කරන්න බෑ. මේ තත්ත්වය යටතේ දැන් ඇමති තනතුරු වලවත් අගමැති තනතුරේ පුරප්පාඩු නැහැ. පුරප්පාඩු නැතිනම් ජනාධිපතිතුමාට අලුත් අගමැති කෙනෙක් සහ ඇමතිවරුන් පත් කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා නඩු තීන්දුව ලබා දෙන තුරු ජනාධිපතිතුමාට ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් ලෙස කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මා දන්න තරමින් ලෝක ඉතිහාසයේ කිසිම රටක අගමැති සහ ඇමති මණ්ඩලයේ රාජකාරි කිරීම වළක්වාලමින් උසාවියෙන් තහනම් නියෝගයක් ලබා දී නැහැ. අන්න ඒ නිසා
මේක තවත් ලෝක වාර්තාවක් කියලා කියන්න පුළුවන්. දෙමළ සන්ධානය මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයි. ඒ නිසා දෙමළ සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති කරගත්ත ගිවිසුම වහාම රට හෙළි කළ යුතුයි. මේ තියෙන්නේ වේලුපිල්ලේ පිරබාහර නම් වෙන්න ගොස් වර්තමාන විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර සම්බන්ධන් මැතිතුමා කොටි දජය යටතේ සාකච්ඡාවක නිරත වී සිටින ඡායාරූපයක්. මේ ඡායාරූපෙන් පෙන්වන්නේ කොටි දජය යටතේ මියගිය කොටි නායකයන් සමුරු මුත්සේකට සම්බන්ධන් මහතා සහභාගී වෙන අවස්ථාව. මේ පහළ ඡායාරූපයෙන් පෙන්වන්නේ ඒ කාලේ නිරන්තරයෙන් දෙමළ ජාතික සන්ධානයේ තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යාමට උපදෙස් ලබා ගත්ත තමිල් චෙල්වම් කොටි දජය යටතේ හමු වුණු අවස්ථාව. ඒ නිසා එදා කොටි සංවිධානයේ දේශපාලන අංශය ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයේ අද මියගිය කොටි සංවිධානයේ අරමුණු වෙනුවෙන් කටයුතු කරනවායි කියන එක අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. සමහර වෙලාවට දික්කසාද නඩු යන අතරේ සැමියා ගෙදරට ඇවිල්ලා වක්කේ හිරි අර කරනවා කිව්වම සැමියාට ගෙදරට ඇතුළු වීම තහනම් කළා වාර්ණියෝගයක් දෙන්න පුළුවන්. දරුවා මුණ ගැසීමත් තහනම් කරන්න පුළුවන්. හැබැයි එයා තාම සැමියා තමයි. හැබැයි ගෙදරට එන්න බෑ. ඒ වගේ තත්ත්වයක් තමයි මෙතනත් තියෙන්නේ. ජනාධිපතිතුමා ඊයේ කියනනේ සතියක් ඇතුළත මේ ප්‍රශ්න ඉස්සරහා ගැටුණා. ඊයේ කිව්වේ සතියක්. තව තියෙන දවස් 6 ලියන්න තියෙන මල්ල ඔබා බලනු කුමටය කියලා කියවනක් තියෙනවනේ. 1994 සිට අවුරුදු 25ක් පුරාවට තමන්ව දිගින් දිගටම පරාජයන් අත්කර දුන්නු නායකයාම යලි යලිත් ඉල්ලන එක්සත් ජාතික පක්ෂයේ තමයි වහල්ලු ඉන්නේ කියන එක අද භාවිතාවෙන් ඔප්පු කරලා තියෙනවා. හැබැයි මේ අවස්ථාව දුන්නමත් මලකුණ කරේ තියන අපිට ඕනි රනිල් තමයි කියලා යනකොට ඒකෙන් පේනන්නේ එක්සත් ජාතික පක්ෂයන්ගේ වහල් මානසිකත්වේ නැත්තම් වෙන මොකක්ද? ශ්‍රේෂ්ඨ අධිකරණයේ අද පැවති විභාගයෙන් අනතුරුව පක්ෂ විපක්ෂයේ නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන් එතුමා නීතිපතිතුමා හැටියට මෙම නඩුව සම්බන්ධයෙන් එතුමාගේ පැත්තෙන් නීතිමය කරුණු සිද්ධාන්ත මූලධර්ම මීට පෙර තීරණය වුණු නඩු තීන්දුව ඒ ආශ්‍රයෙන් මූලික විරෝධතාවයක් සමග ඒ කියන්නේ ප්‍රතිසම්කරුවන් 13 දෙනාටම මෙවැනි ප්‍රතිසමක් ඉදිරිපත් කිරීමට තිබෙන අයිතිය පිළිබඳව ව්‍යවස්ථානුකූලව තිබෙන නීතිය පැහැදිලි කරලා දුන්න එසේ තියනවද නැද්ද කියන කාරණය. ඉන් පසුව ව්‍යවස්ථාවේ විශේෂම ප්‍රතිසම්කරුවන්ගේ නීතිගින් විසින් මතු කරන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයන් සිදු වී කෙසේද කියන කාරණයක් පිළිබඳව කරුණු දැක්වුවා. ඉතින් ඒ අවසාන වීමෙන් පස්සේ නීතිඥ සංජෝය ආවා දෙන මහතා තාම හොඳ ඉදිරිපත් කිරීමක් කළා කරුණු. ඒ අනුව අරු විනිශ්චයකාරතුමන්ලා විසින් පැහැදිලි කර ගැනීම සඳහා විමසන ලද කරුණු වලටත් අපේ අදහසේ හැටියට තාම සාර්ථකව ඒ පැහැදිලි කිරීම කර දෙමින් මේ විසුරුව හැරීමට අතිකරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද ගස නිවේදනයේ අදාළ කරගත්ත වගන්තීන් ව්‍යවස්ථානුකූලව තිබෙන බවත් ඒ අනුව ව්‍යවස්ථාට අනුකූලව සියල්ල සිදු කර තිබෙන බව පොදු ජනතාවගේ අයිතිය අනික් සියලුම අයිතීන් වලට වඩා වැදගත් වන බව පැහැදිලි කරලා දුන්න ඡන්දේ අයිතිය. අද විශේෂයෙන්ම නීතිපතිතුමා පැය 3කට අධික කාලයක් මනරම් කරුණු දැක්වීමක් කරා. එහිදී පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් විසින් ඉතාම අවාසියා දෘෂ්ටි ආබාධා වගේ රෝගයන් නිසා අමතක වී ගිය 33 දෙක වගන්තියේ තියෙන ජනාධිපතිවරයාට වෙනත් වගන්තියකින් පවරා ඇති බලතලවලට අමතරව කියන වචනය උලුප්පා දක්වලා හුවා දක්වලා කරුණු දැක්වුවා. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේදී සිංහල දෙමළ ඉංග්‍රීසි පිටපත් අතර අනුනුකූලතාවයක් ඇති වුණොත් නොගැලපීමක් ඇති වුණොත් බලපවතින සිංහල පිටපත. ඉතා වැදගත් තර්කයක් නීතිපතිවරයා ගෙනාවා. ඒ තමයි 71 වගන්තියේ තියෙන ව්‍යවස්ථාදායකයේ බලතල යටතේ 33 වගන්තියේ තියෙන්නේ ජනාධිපතිවරයාගේ නැත්තම් විධායකයේ බලතල යටතේ. ඒ නිසා ව්‍යවස්ථාදායකයේ ඉල්ලීමක් කළොත් ජනාධිපතිතුමාට විසිරුවා හැල හැක කියලා තියෙන්නේ. මේ ඉංග්‍රීසියෙන් තියෙන ෂෙල් කළ යුතුය කළ හැකිය ජනාධිපතිතුමාට සම්පූර්ණයෙන් බලය දීලා තියෙනවා. කිසිම කොන්දේසියට යටත් නොකර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීම වාරාවසාන කිරීම සහ විසිරුවා හැරීම කළ හැකේ. මේ වාක්‍ය මොකද අර්ථ නිරූපණය කරන්න තියෙන හරිම සරලයි තේරුම. ඒ නිසා අර්ථ නිරූපණය කරන්න යෑමේ අවශ්‍යතාවයක් නැහැ කියන එකත් නීතිපතිවරයා පෙන්නලා දුන්නා. තත්ත්වය හොඳයි. අපි බලමු තීන්දුව වෙනකොට කොහොම වෙයිද කියලා. හරි, දැන් ඔබතුමා කියන ආකාරයට මේ 19 වෙනි සංශෝධනයේ කිසිම දෙයක් වෙලා නැද්ද? අර කියනවා එකක් අඩතුළු මකා ගන්නට ගොසින් මට වුණු කාර්යා දෙකක් අඩතුළු ගෙනත් දුන්නයි ඉඳුරුවේ ආචාර්ය. ගේන්න ඇත්තේ නම් 19 වෙනි සංශෝධනයේ ජනාධිපතිගේ බලතල අඩු කරන්න තමයි. හැබැයි අඩු කරන්න කියලා තිබ්බටත් වඩා වැඩි කරලා නා. අර පොඩි එකාගේ ලියුම වගේ 19 වෙනි සංශෝධනයේ හැදුවා නා. ඕක හදුවේ කාලලලා කන්ට දෙකක් ගන්න එක තමයි දැන් කරන්න තියෙන්නේ. The big story. සිද්ධාලි පක්ෂාකසාර දායක බලෙන් චණ්ඩි පැන්ඩා. තේමා තේමා. ජෝති බොනේ කම්බිය. මංචි සංක්‍රක. Lanka Tiles Sadeshi Kohumba Janashakti Life Single Furniture Infogroup A+ Aditya 4 Temp Battery
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ 19 වන ආණුක්‍රම ව්‍යවස්ථාව වෙනසකට ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ ආපේවර්තන මහතා පවසනවා. අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල පුවත් වෙබ් අඩවිය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ විවෘත කිරීම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතින් අද පෙරවරුවේ සිදු වුණා. එම අවස්ථාවට පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ලක්ෂ්මණ ඥාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, එස්.එම්. චන්ද්‍රසේන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවක් ඇදවමින් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා හතරවරන් දෙයියන්ගේ නාමයෙන් පළයව් පළයව්. අපි කියනවා මේ හතරවරන් දෙයියන්ගේ නාමයෙන් ඡන්දෙට පළයව්. උසාවේ තීන්දුව වලින් මේක වහගෙන යන්න ඉස්සරහට කල්පනා කර. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි ඡන්දෙ දුන්නේ මේ කොමිෂන් සභාපති කළා මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිනිස්සු ඒ වෙලාවේ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙයි කියලා. අද බැලුවා මිනිස්සුගේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මිනිස්සුගේ ඡන්දයිතියක් නැති වෙලා තියෙනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා. ඒ නිසා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි ආවොත් වෙනස් කරන්න වෙනවා අනිවාර්යයෙන්. විධායක ජනාධිපතිවරයා මේ බලතල උසාවියෙන් දුන්නේ නැත්තම් අද ජනාධිපතිවරයා ස්ථිරකාරයක් බවට පත් වෙලා තියෙනවා. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කැඳවූ තවත් මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා. පාර්ලිමේන්තුව එදා කියපු තත්වයමයි නීති විරෝධී පාර්ලිමේන්තුව තුළ තමයි ඔවුන් මේ සියලුම සාකච්ඡාවන් මේ වෙනකොටත් ගෙනියන්නේ. විශේෂයෙන් මට ආරංචි විදිහට අද රාජ්‍ය මාධ්‍යවල සභාපතිවරුන් දවල් 12 වෙනකොට පාර්ලිමේන්තුවට කැඳවලා තියෙනවා. පාර්ලිමේන්තුව ආරම්භ කරලා තිබ්බේ කල් දමලා විශේෂ පනතක් විශේෂ යෝජනාවක් ගන්න. ඒ ඔක්කොම තියෙන්නේ එයා කැමති අයට කැමති විදිහට කතා කරන්න ඉදිරිගෙන යනවා. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කරනවා. ඒ සියලු දෙනා කතා කරන්නේ මාධ්‍ය හැසිරවීම. මෙතනදී ගරු ජනාත්මාට ඉතාම නිന്ദා සහගත ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කරනවා අපි දැක්කා. අපිට මෙතෙන්දී පේන්නේ අර ගස් නැති රටේ එඬරු ගසුත් ගස් වුණා වගේ අද පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න ටික දැන් එතන ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගිහිල්ලා කතානායකවරයාට ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නේ කරු ජයසූරි කියන්නේ මේ රටේ විධායක ජනාධිපතිරයාට ඊයේ රාත්‍රියේ පත් වෙච්ච කෙනෙක් කියලා හිතාගෙන ඔහුගේ ඔක්කොම ඉල්ලීම් ඉල්ලනවා. ඉල්ලන හැම ඉල්ලීමකටම කරුණාරත්න ජයසූරි මහත්තයත් මම එක කරනවා කියනවා. මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද? හෙට අනිද්ද වෙනකොට මේ නීති විරෝධී පාර්ලිමේන්තුව තුළ සමහරට යෝජනාවක් එහෙම සම්මත කරගන්න පුළුවන් ජනාධිපතිවරයා බවට කරු ජයසූරි මහත්තයා පත් කෙරුවා. ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ එකතු වෙලා තියෙන අලුත් නිකායක් ලිට්‍රෝ නිකාය. ලිට්‍රෝ නිකායේ මහානායක බවට ගරු දඹර අමිල හාමුදුරුව පත් වෙලා තියෙනවා. උන්වහන්සේ විසින් බුද්ධඝම ප්‍රචාරය කිරීම සඳහා මාසෙකට 95000 ගානේ ගත්තයි කියන එක දැන් බෞද්ධ ඉතිහාසයේ වංශ කතාවට එකතු වෙනවා. අනෝමගමගේ කියනවා මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ පොලිස් ආරක්ෂාව වයින් කරන්න ඕනේ කියලා. දැන් මේගොල්ලෝ දන්නේ නැහැ මේ අගමැතිතුමාට සහ කැබිනට් මණ්ඩලයට මොකද්ද උසාවියෙන් දීලා තියෙන තීන්දුව කියලා. ඒගොල්ලෝ හිතේ මේ දූර අයින් කළා කියලා. නැහැ. මේ කිසිම කෙනෙක්ගේ දූර අයින් කළා නැහැ. ඒ දූර තියෙනවා. වැඩ කටයුතු කරන්න විතරක් බැරි වෙන විදිහට අතුරු තහනම් නියෝගයක් දීලා තියෙනවා. ඒක උනත් දීපු එක වැරදි. අභියාචන අධිකරණයකට බලයක් නැහැ. ආණ්ඩුවක ක්‍රියාත්මක භාවය නවත්වන්න. අපට කිසිම සැකයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ අභියාචන අධිකරණය දුන්නු තීන්දුව අවලංගු වෙනවා නිසැකයි. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා එතන නම් ගරු අගමැතිතුමාටයි ගරු කැබිනට් මණ්ඩලයටයි සියලු වරප්‍රසාද සහිතව නිවාඩු දුන්නම එයාලගේ ප්‍රශ්න විසඳනවා කියලා ඉතින් එතුමාට වැරදිලා. ඒකෙන් වෙන්නේ මෙරට ජනතාවට ලැබෙන සහන් ටික ලැබෙන්නේ නැහැ. සහ එක්සත් ජාතික පාක්ෂිකේ අපේක්ෂා කරන දේ වෙන්නේ නැහැ. ඉතින් එක්සත් ජාතික පාක්ෂයේ අයට රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණා. කරන්න තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. මොකද මෛත්‍රීපාලසේන ජනාධිපතිතුමා අදත් කිව්වා 225 මත සංකල දෙනවා රනිල් අගමැති කරන්නේ නැහැ කියලා. එක්කෝ එයා වෙන කෙනෙක් ගේන්න ඕනේ. වෙන කෙනෙක් ගේන්න බැරි නම් පාර්ලිමේන්තු ඡන්දයකට ගිහලා ඉන්න ඕනේ. අපි දැක්ක එක්සත් ජාතික පක්ෂේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටිනවා දැන් තොපි පළයව් කියලා. ඇයි ඒක ඔබතුමා මේක දිලා යන්නේ නැත්තේ? එතුමා වාඩි කරගෙන හරෙන් මහත්තයාත් ওই ටිකම කිව්වා ලොන් හැලිච්ච නා කියන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ එතුමාටම කියාගත්ත දෙයක් වෙන්න පුළුවන්. දැන් ඡන්දයක් එපා කියන්නේ කවුද? JVP, TNA, UMP මොකටද? මේ මව්බිමේ ෆෙඩරල් රාජ්‍ය වලට වෙනම රටවල් වලට මේ රට කඩලා දාන මොන කතන්දරය වුණත් එන්නේ මොන මැතිවරණයද? අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය සියලු උපායික ක්‍රියාමාර්ග අපි අරගෙන තියනවායි කියන එකයි මතක් කරන්න තියෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිතපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට පොලිස් ප්‍රතිවරයාට සම්බන්ධ බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අද තවත් විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියා. ඒ අද පසුවේ අම්පාර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකදී.
නාලසිල්ව කතා කරන වෙලාවේ මම ওই ඝාතනක මන්ත්‍රණය පිළිබඳව විතර ජනාධිපතිව මරපන් කියන දනේ ඒ කියන හඬපඩේ මකල දානවා. එයි ඒක ෆෝන් එකේ තිබිලා වුණොත් නාලසිල්ව කවදාවත් කිසිම සමාවක් දෙන්නේ නෑ මට. නාලසිල්ව මාත් දන්නවා දැන් ගහන්නමයි හදන්නේ කියලා. එයා හිතනවා සල්ලි මොකක් හරි ප්‍රශ්නයක් දන්නේ නෑ කියලා. නමුත් එහෙම ප්‍රශ්නයක් නෑ. මම දැන් ගහන්නමයි හදන්නේ. එන්න කියනවා. මම යනවා. ඒ තමයි මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 13 නැත්තම් 16 වගේ අපි හම්බුනොත්. යන වෙලාවේ හරියට වින්නවා පොලිස්පතිතුමා දවල් 12 එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් තොරව අදත් පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වුණා. පසුගිය අවස්ථාවල සම්මත වූ විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත යැවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට අද න්‍යායපත්‍රයේ තිබුණත් පසුව න්‍යායපත්‍රය අවලංගු කර වත්මන් තාත්වික පිළිබඳව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට පියවර ගැනුණා. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කිරීමට ප්‍රථම අද දිනේදී සුපුරුදු පරිදි කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා තිබුණත් ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සහභාගී වී සිටියේ නැහැ. අද න්‍යායපත්‍රයට ඇතුළත්ව තිබුණේ පසුගිය අවස්ථාවල සම්මත වූ විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත යැවීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමටයි. කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීමේදී අද දිනට නියමිත න්‍යායපත්‍රය අවලංගු කර රටේ පවතින තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදයක් සිදු කිරීමට තීරණය කෙරුණා. ආණ්ඩුව කියා ගන්න අය පාර්ලිමේන්තුව වර්ධනය කරනවා පක්ෂ නායක රැස්වීමට නේ. ඉතින් න්‍යායපත්‍රය හදන්න ඕන ආණ්ඩුව කියා ගන්න අය. නමුත් ඒ කට්ටිය ඉන්නේ නැහැ. ඔව් දැන් කොළඹ කියලා දෙනවා ගත්ත පක්ෂ නායක රැස්වීම. පාර්ලිමේන්තුව කල්තැබන අවස්ථාවේදී විවාදයක් තියෙනවා. ඔව් කොහොමද යෝජනාවක් කරනවා දැනට කියන්නේ අපේ කප්පේවත් පොදරම්ම අදවසේදී ආයිත් අපි යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද එතුමා කිව්වා ගැසට් එක ඉල්ලාස් කර ගන්නවා කියලා. අපි එදා හම් වෙන කියලා කීප වතාවක් කිව්වා මේවා අපි උසාවියෙන් පිට බේර ගන්න ඕන කියලා ගැසට් එක ඉල්ලාස් කර ගන්නවා කියලා. අපිට ද්‍රවිඩ සංධාරයට කියලා තිබෙනමුත් ඒක සිද්ධ වෙලා. ඉන්පසු පාර්ලිමේන්තු සභාවේ කටයුතු ආරම්භ කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രി කණ්ඩායම් රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දිනේදීත් පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමෙන් වැළකී සිටියද එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියා. මම යනවා මේ බැංකුවට. බැංකුවේ පැත්ත නමුත් මට තියෙනවා. මට තියෙනවා සල්ලි වගේක් ගන්න බැංකුවේ. මේ මේ දවස්වල සල්ලි නැහැ මේ හිඟ වෙලා තියෙන්නේ. බැංකුවේ නේ අර පැත්තේ රැස්වීම සභාවකට යන්නේ. බැංකු බැංකු. මෙන්න මේක යන්නේ. ඒකත් නම් ඇත්තම කන ගරුදායකයි. ඉතින් මේකට වගකීවිත්තු ඉන්නවා. ඒගොල්ලන්ගේ ඇස් ඇරිලා නැහැ තවම. දැන් ඉතින් ඔන්න මෙන්න තමයි. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගර්භයට යාමට පෙර මාධ්‍ය වෙත අදහස් පළ කළා. පොඩ්ඩක් ඉන්න.
රාජ්‍ය දේපල අපහරණය පිළිබඳව පොදු දේපල පනත යටතේ මහින්ද රාජපක්ෂටත් ඇමති මණ්ඩලයටත් නඩු පවරන්න අපි ක්‍රියා කරනවා. ඒවාට යම් යම් ආකාරයෙන් උඩගෙඩි දීපු නිලධාරීන්ටත් එවැනි දේ සිදුවේ. අපි විශේෂම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා හිටිනවා නීතියට අනුකූලව කටයුතු කරන්න. දැන් ආණ්ඩුවක් නැහැ. අපි හිතන මේ පාර්ලිමේන්තුව කාටවත් බහුතරය හදාගෙන ආණ්ඩුව කරන්න අයිතියක් නැහැ. වත්තක පැනලා කුකුලෙක් උස්සනවා වගේ නෙවෙයි රටක් මේ විනාශයට ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා මේ විනාශයට වගකීතර දඬුවම් ලබා දී. අන්නේ දඬුවම් ලබා දීම සඳහා අවශ්‍ය වෙන නිසි පනතක් කරහා නිසි බලය සහිත කොමිසමක් පිහිටුවිය යුතුයි. කවුද අගමැති වෙන්නේ කියන එක නෙමෙයි වැදගත්. කොයි පාර්ශවයෙන් කවුරු අගමැති වුණත් ප්‍රශ්නයක් නෙමෙයි. රට අරාජික වෙන්න ඉඩ නොදී වහාම මැතිරණයක් පැවැත්වීම සඳහා යම්කිසි දෙපාර්ශවයම එකඟ කර ගැනීම සඳහා මම යම්කිසි වැඩ කොටසක් කරමින් පවතිනවා. ඒක උපලක්ෂයේ කැමැතිද රණවිත් සිංහ මහත්මයා අතරක් වෙනවද? අපි එක වෙනම කතා කරමු. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් තොරව උදැසන 10:30ට අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වුණා. ගරු කතානායකතුමනි, අද මම නැගිටින්නේ ඔබතුමාට අපේ සුභාසිද්ධිය පිරිනමන්න. මොකද ඔබතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කෙරුවා ව්‍යාජ අගමැතිවරයාට බහුතරය පෙන්වන්න බැරි වෙච්ච අවස්ථාවකදී ඔබතුමා ප්‍රකාශ කෙරුවා අගමැතිවරයෙක් නැහැ, කැබිනට් මණ්ඩලයක් නැහැ කියලා. ඒක අද අධිකරණයෙන් පිළිගැනීම සම්බන්ධව අපි පාර්ලිමේන්තුවක් හැටියට අපි සතුටු වෙනවා. දැන් ඊයේ ප්‍රකාශයක් කෙරුවා විධායකය පාර්ලිමේන්තුවේ 225ම කිව්වත් මම අහන්නේ නැහැ කියලා. මේක පාර්ලිමේන්තුවට කරන ලද නිග්‍රහයක් විවස්ථාවනුව විධායකය පාර්ලිමේන්තුවට වග කියන්න ඕන. අතන ඔබතුමාගේ අවධානයට යොමු කරන විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, එහෙම තත්වයක් තුළ මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඇයි ඔබතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති පුටුව පාර්ලිමේන්තුවේ එතුමාට බාර නොදෙන්න තියෙන නීතිමය ගැටලුව මොකද්ද? අතන ඔබතුමාගෙන් මම ඉල්ලා හිටනවා විශේෂයෙන්ම ඒ තත්වයේ මත, නීතිමය තත්වයේ මත ඒ පත් කරපු සියලුම සභාපති නිලධාරීවරුන්ට ඔබතුමාට නියෝගයක් දෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කතානායකතුමා වශයෙන් එම නිලවලින් తాවකාලික දැනට ක්‍රියා කිරීම නවත්තන්න කියලා. හොඳයි, බොහොම ස්තුතියි. ඔබතුමා කියපු සමහර කරුණු සම්බන්ධයෙන් නීතිමය පැත්තක් තියෙනවා, මම ඒ ගැන අවධානය යොමු කරනවා. මම යෝජනා කරනවා ඔබතුමාට නෝබල් ප්‍රයෝගයට අපි යෝජනා කළ යුතුයි කියලා. ඒ තරම් එක්සත් ජාතිකයේ මාලේකම් කොටත් ඔබතුමා සුදුසුයි කියලා මම හිතනවා. ලෝක ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. දැන් මේ පාර්ලිමේන්තුවේ හැම කෙනාම නැගිට පාර්ලිමේන්තුව කල්තබඩ දෙන්නේ නැතුව අදාළ ප්‍රශ්නයි අදාළ නොවන දේවලුයි කතා කර කර යන මෙහෙම සභාවක් කරු කතා නැති මෙහෙම සභාවක් මෙවන්න ඔබතුමා ඊට දෙන්න එපා. හොඳයි. තාම මන්ත්‍රී 3 දෙනෙක් ඉන්නවා මේ හිටු බයපා දීලා අපි ඉවර කරමු. එහෙනම් අපි අවසන් කරමු කතා. එහෙනම් කල්තබී විවාදයක් අවශ්‍ය නැහැ. මේ අතර පාර්ලිමේන්තුවේ සභාවාරයන් සජීවීව විකාශය කිරීමේ වගකීම දරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එම විකාශය අත්හිටුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ගුවන්විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අද පස්සුරුවේ කතානායක හමුවට කැඳවනු ලැබුවා. පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ පූර්ණ ස්වාධීනත්වයෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී කතානායකවරයා ඔවුන්ට පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ බහුතරය සමග සහ ව්‍යවස්ථාවට අඩුව කටයුතු කිරීමට ජනාධිපතිවරයා සූදානමක් නොමැති නම් ඔහු එම තොරෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා කිව්වයි කියලා පාර්ලිමේන්තුවේ 225ම අස්සම් කරලා දුන්නත් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාව පත් කරන්නේ නැහැයි කියලා. අපේ රටේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව තමයි අගමැතිවරයා පත් කරන්නේ. ඒක පාර්ලිමේන්තුවේ බහුතරය විශ්වාසය දිනා ගන්න පුළුවන් එක්කෙනා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නම් ජනාධිපතිතුමාට තියෙන්නේ වගකීම ඉෂ්ට කරන එක විතරයි. එතුමාට මුරණ්ඩු වෙන්න බෑ මේ මම පත් කරන්නේ නැහැයි කියලා. ඒකට අදත් පාර්ලිමේන්තුව බහුතරය රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙනවා නම් බ්‍රාහ්මේ සිරිසේන මහත්තයාට තියෙන්නේ විවස්ථාව අනුව ඔහුව පත් කරලා ඔහු එක වැඩ කරන්නේ. ඒතොර විවස්ථාව අනුව ඔහු පත් කරන්න බැහැයි කියලා කියනවා නම් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ බහුතරයත් එක්ක වැඩ කරන්න ලෑස්ති නැත්නම් ජනාධිපතිතුමා ගෙදර යන්න ඕනේ. ජනාධිපතිතුමා ඉල්ලාස් වෙන්න ඕනේ. ඒක තමයි කරන්න පුළුවන් එකම දේ. අපි යන්න අවශ්‍යතාවයක් නැහැ. මෛත්‍රී පාලනයක් ගොඩනගන්න අපි පත් කරපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෛරයෙන් පිරිච්ච කඩුව අරගෙන තමයි ඊයේත් එතුමා අපිට කොටන්න පටන් ගත්තේ. කමක් නැහැ ජනාධිපතිතුමනි, අපි ඔබතුමාට දුන්න කඩුවෙන් ඉතින් ඔබ කොටන්න. හැබැයි අපිට දැන් ඇති වෙන්නම දැන් කොටලා ඉවරයි. හැබැයි අපිට කොටන්න මේක වදින්නේ මේ රටේ මහ ජනතාවට. මේ රටේ මහ ජනතාවට නම් තවත් මේ විදිහට කොටාගෙන යන්න එපා කියලා අපි කියනවා. ඒකම එතුමා කියනවා දැන් ඊයේ සම්මේලනයේදී මේ කරපු පව් සමා කරගන්න මේ මල්වට්ටියට අත ගහන්න එන්නලු දැන් මල්වට්ටියක් පූජා කරන්නලු යන්නේ. අපි තමයි ඔබතුමාව මල්වට්ටියක් තියලා අරන්ගේ උඩට ඉස්සුවේ. 2015 හදපු මල්වට්ටිය තුල රතු පාට මල් තිබුණා, නිල් පාට මල් තිබුණා, චීවරේ පාට වර්ණ ගන්නුණු මල් තිබුණා, කොළ පාට මල් විශාල
විශාල ප්‍රමාණයක් තිබුණා. එහෙම මල් අරගෙන තමයි අපි ඔබතුමාව අභිෂේක කළේ ජනාධිපති පුටුවට. හැබැයි ටික කාලයක් යනකොට ඔබතුමා කිසිම සදාචාරයක් නැතුව ඒ රතු පාට මල් ටිකක් තලලා දැම්මා, කොළ පාට මල් ටිකක් තලලා දැම්මා, චීවරේ පාට මල් ටිකක් තලලා දැම්මා, විවිධ වර්ණවල මල් ටිකක් තලලා දැම්මා, අන්තිමට නිල් පාට මල් ටිකක් තලලා දැම්මා. තමුන්නාසගේ වට්ටිය දැන් තියෙන අර පිපිච්ච නැති පොහොට්ටු ටික, ඒ පොහොට්ටු ටිකත් අරගෙන තමයි මල් වට්ටිය තමුන්නාසට පූජා කරන්න වෙන්නේ. මෙතර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකය සංවිධානය මෙහෙ වූ විවෘත සංවාදයක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණු අතර ඊට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම